ඉතින් හමන අදත් එම ප්‍රශ්න කරනාවක් අපට ඔොමේෙනවා තින් අපිේ අතරන්න මුලින්ම මෙන මේ ප්‍රශ්නය කර ඔවහන්සගේ අවධානය ොමු කරනවා කල්පන කලාපේ හමුදුරන දැ බොහෝදුරට අපේ සමාජය ගත්තුත්ත හෙම බහුතරයක් දෙනා රෝගීන්. දිනෙන් දිනම පෞද්ගලික ෛද ප්‍රතිකාර මධ්‍යස්ථාන ිහිවෙන කියල කියන්න අපේ අවමුදුරනේ රෝගීන් වැඩියෙනවා කියෙනේ ඒවගේ කිහිල්ල බැලුවත් පුදුමාකාර පෝලිමක් ඒවගේම රජේ ආරෝග්‍ය ශාලාකට ගිල්ල බැලුවොත් පුදුමාකාර පෝලිමක් ඒවගේම ෆාමසියක්ක් ගාවට ගිල්ල බැලොත් පුදුමාකාර පෝලිමක් ඇයි මේ බෙත්කන්න ඉති ඇයිමචර බෙත්ගන්න. ඇත්තිම්ම ලෙඩ නිසා කෙනෙ ලෙඩ්ඩු වැඩි. ඉතින් මේ ලෙඩවීම කියන එක මංිතන්නේ අපි උපත්තියන්ම රැගෙනක් දෙයක් අපි හාමුදුරණේ. ඒක කොයි හැටිවෙතත් විශෂම මේ කායික රෝගාභාදවලට සත්ත්වයා ගොදුරු වෙන්න සතර මහා ධාතු කිපීම නිසා. එතින් ඒ සඳහා කර්මේතියම් බලපෑමක් තියෙනවාද කියල යම්යම් අවස්ථාවන් වලදී මිනිස්වතර කතා භහක්තිය නවා විධ දේශනාවලදෙ මේවා හලා තියෙන් පුළුවන් අප හන්ඳුරිීමම කල්පනා කළ මෙන්න මේ කාරණාවත්දවසේ ප්‍රශ්යක් විදියට ලින්ම බහන්සි දරිපන් කරන්න. නමුතස් භගතු අරහතු සම්මා සබුදස් නමුතස් භගතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන්සරණයි හැම දෙනාගම ජීවිතවලට සැලසීම වේවා කියෙන් අදහසින් අද උතුම් සදහම් කතිකාවතින් අපි බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතවලට මෙලෝ වශීෙන් පරලූ වශයෙන්, පරමාරත වශයෙන් යමකිසි සැලැසීමක් ලබාදීම පිණිසයි. නිල් මහන්තේ මුලින්ම ආපු දහම් ගැටලුව තුළ අපි අර්ථඉවරණයගට කෙටීම් ප්‍රවිශ්ටුනොත් බිලෝකී සත්ත්යා හා බැලුවහාම මේ ව්‍යාදිි දුක කියන ස්වභකාවය නිතැනින්ම දයනවා. ඒමයි පැහොදුරන. ඒයට කියන්නේ ව්‍යාධිපි දුක්කෝ කියලන්නේ ඒයි ලෙඩවීම දුක ලෙඩක් නැතිගෙනෙක් මේ ලෝකෙ නැහැයි කියනවා. බුදුරජාණන් වහන්සේ පවා කායක වස්යෙන් අසනීපවල්ට පත්තුලාතින කම්ම විපාකචා ආ බහදා එනි කර්ම විපාකයෙන් හැදිච්චි අසනීප. විසි ඔබතුමා විමස්ුවවාගේ සත්‍රමහා ධාතුන්ගේ සස්වමහාවේ සයි ධාතු කිපීම මාදීවසින් ඇතිවන රෝගහබාද සම්බන්ධයෙන් මේ කර්මය යම් කිසි බලපෑයමක් තියනවාද කියන කාරණය එයි. විචේසි අපට ලැබෙන සරීරදියා බැලුවම සෙම් සහිත සරීරස් අධික සෙමගතියෙන් යුක්්තයි එකනේ. මොහෝසින් සෙම්රෝග හැදෙන කයක් ලැබෙනයි නනි දෙැවෙද මත්තුර ළඟටයම ගියම් අමසනීප වෙලා කියන මැගි සලීරයේ බොහ සෙම් සහිතයි. එකන්නේ වැල සෙම්රෝග බහුල කයක් ලැබිලා තියෙන්නේ. සමහාර දෙනාට මේ පිත එකන්නේ ය ඌෂණගතිය අධිකයි. හිනිසා රෝගා බාද හැදන රත්තවාතාදී නොහෙක් රූගහබාද. එවගේම වාතරෝග කිම් සෙම්කෝපවීම් නිසා අධිවශයෙන් නොෙක් විදිහි මේ ධාතු කිපීම් ස්වභහාවයෙන් මේ අසනීප බල දෙනව හැදෙනෝයකල කියනන හම ිමුදුරේ ඇතම ධර්මය තුළ අපි විග්‍රහ කරනකොට මෙසෙම සහිත සරීරයක් ලබන්න සසරදි බෝසියෙන් රාගාධික ජීවත් එච්චෝද වීයට තමයි සෙම් සහිත සරීරයක් ලැබින්නේ ගොඩක් සෙම්රෝගවලට ගොදුරුවන්න න. ඒැන්නේ සසරේ රාගා කටුතු කිරීම නිසා සැබවින්ම රාගාධික කටයුතු කිරීම නි සහි විපාකවාරයක් වසිෙන් එවගේම අධික තරහැන් කෝපෙන් ජීවත් වෙලා තමන්ඟ ජීවිතයේ පවත්තු පයටු මේ පිත උත්සන්න විදියේ ඌෂ්ණ සහිත සරීහිර ැබෙන්න්නට පුළුවනි එයගේ මෝහයෙන් බෝ මොහෝ සහිත මුලාවෙන් ජීවත්්‍යච්චායට වාද රෝගාභාදය නට ගොදුරු වෙන්න පුළුවන් විදිහහි ජීවිත දෙකන්නේ. වාතය කිපීම නිසා ඇති වෙන්නට පුළුවන් එවැනි කර්මයේ ස්වභාවය ගුත්තියනො. එවගේ වර්මාන ජීවිතයේ ද බලගොට්ට වහන්තයා මේ පැවැත් මේ දූෂ නිසා ය ආහාර ප්‍රත්තියේ දූෂ නිසා රතුවිපර්යාශයන්හි දෝෂ නිසා අපිට ඔය විදි රෝගා භාදසනීපකංවලට ගුදුරුවවෙන්න ති අවස්ථාව වැඩි හෙමයි. කිසිේ ත් මේ හම දෙයක්ම දෙදිහා නුවනනිින් සහ ධර්මාණුකූලව ධර්මවිද්‍යානොක මිමසල බලනකොට මේ හය කියන්නේ රූප කලාපෙමනඇත්තං සයිලම මේ කොටස. හිතකිලගැන විඤ්‍යානය කොටසේ එකැන නාම කොටස. නාම රූපදික ඉතුරම මේ නාම රූපදිකේදී නාම ධර්මතාවයට යිති වෙන හිතමුල් කර ගත්තු ඒ කොටස්ටික ැනි වේදනා සංඥා සංකාර විං්ඥාන මිනිේ කොටස්්ටික නිර්වාණය වෙන්නේ. හිතේ පහලවීම සමඟයි. එ හිතක් නැත්නං වීදනාවක් සංඥාවක් සංකාරයක් නෑනේ. එදන දැනන ස්වභාව විදිිනි ස්වභාවෙන් කිසිවක් නැ හිත නැත්තක්. එහමයි. එදට කලේබරයයක්කිල මරතව දෙයක් කිය නොන ත නැමලහැම්පස ත සික් නැහැ හිත චුත වුණා චුද්දුව අපේත විඤ්ානන් ඉටත් අංමව කලින් කරන්න තවරට දිාණ ගියපු දර කෑල්ලක් වගේ නිකන් කළේබරයක් එතන තියෙන්නේ. ඒම පැලිගන්නට විං්‍යාය කියන කර්මයේ සුභවික් තම ඇතටම උපදින්නේ. ඒවගේ මේ කය පිළිබඳවගත්ත් මවපියන්ගේ ගොනුව එම නැත්තං අපි කියනවා රූප කලාපකොටස රූපකොටස ඒ රූපත් ජානශක්තියත් යම්කි මට්ටමකට පවතින්න කර්මයේ යම් බලපෑම අනිවාරයම තියනවා සුෂි ප්‍රත්ථය ගන්නකොට අනිවාර්යම තියනවා. දෙනිසා කරමේ බලපෑම ඇතැම් හැම අවස්ථාවදම යම්යම් ප්‍රමාණාත්මකව බලපෑමක් මේ සඳහත්තියනව. නිසානිවාරයෙන්ම රාගාධිකව දීශාධිකෝ මෝ අධිකව ජීවත්ව වෙච්චෝදේටේ රාගාධිකෝ චීවත් ච්චයි සෙම් සයිත සරීරයක්. ඇදවීශාධික වන්නන් ඇත්තටම ඉසල්ලක වගේ ඌෂ්නාධික සරීශාක. ඒවගේ මොහෝ අධිකව වනං. මේ වාතාදිකශරීරයක් සිංහල බෛදධ ක්‍රමය තුළ බොහොම විස්සරාත්මකෝ මෙ කරුණු කාරණ පැහදිලි කරනවා. වටර ෛද්‍ය විද්‍යාවට වැඩිය මේ ධර්මය තුළටික පැහැදිි කරනට නිසා අපි පැහදිලි තේරු න්න ෝනි අපි ධර්මය තුළ කටයතු කරනකොට අපේ ශරීරී බොහම සමබර සැහැල්ලුකයක් හිතක් ලබන්නට එක උපකාරවෙන ය කියෙන කාරණය